ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ පසුගිය කාලේ IPL තරගාවලියට සෙල්ලම් කළේ ගොඩක් අඩුවෙන්. තරගාවලියකට සෙල්ලම් කළත් ගොඩක් අවස්ථාවල ලැබුණු අවස්ථාව එක තරගාවලියකට සීමා වුණා. සමහර අවස්ථාවල ගිහින් වැඩිපුර බංකුවේ ඉඳලා ආවා. හැබැයි ගිය වතාවේ ওই තත්ත්වයේ තරමක් වෙනස් වුණා. අපි ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ටම ගිය වතාවේ IPL අවස්ථාව ලැබුණා. එන වතාවේ ඒ ප්‍රමාණය තව වැඩි වෙයි කියන ඉඟි අපිට ආසියානු කුසලාන තරගාවලිය අවසන් වෙනවා එක්කම ලැබෙනවා. පසුගිය වතාවේ IPL සෙල්ලම් කරන්න ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළින් අගය කරලා IPL කණ්ඩායමවල නිල Facebook පිටුවල පළ කිරීම තමයි මේ ඉඟිය. ඒ වගේම ඉන්දිය විචාරකයන් ආසියානු කුසලාන තරගාවලිය අතරතුරම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සෙල්ලම් කරන විදිය එක්ක ලබන පාර ශ්‍රී ලංකාවෙන් වැඩි ක්‍රීඩකයන් ප්‍රමාණයක් IPL ගහයි කියලා ඉඟි පළ කරලා තිබුණා. යෝගිතාවේ නැති නිසා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කළාට පස්සේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන්න තීරණය කළ නැවතත් IPL වැඩපෙන්වුවට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට එන්න පුළුවන්කම ලැබුණු බහඩුක රාජපක්ෂට කිංග්ස් ඉලෙවන් කණ්ඩායමෙන් සුබ පතලා තිබුණා. ඉන්දියාවේ ජනප්‍රිය වුණු මැණිකේ මගේ හිතේ සිංදුව දාපු ගීතයක බහඩුකගේ ෆොටෝ දාලා හදපු වීඩියෝවක් පළ කරලා ගීවතාවේ RCB කණ්ඩායම වෙනුවෙන් ඉහළම දක්ෂතා පන්දුවෙන් පෙන්වපු පන්දියවන්නෙක් විදියට වනිදු හසරංගට බැංගලෝර් නිල Facebook ගිණුමේ සුබ පැතුම් කීපයක්ම දාලා තිබුණු විදිය තමයි දකින්න තිබුණේ. ආසියානු කුසලාන අවසාන තරගයේ ජයග්‍රහණ එක්ක තමයි වනිදුට සුබ පැතුම් වැඩියෙන් ආවේ. චෙන්නයි කණ්ඩායම නියෝජනය කළ මහේස් තීක්ෂන්ට වගේම නවක ක්‍රීඩක මතිෂ පතිරුන්ටත් චෙන්නයි නිල Facebook පිටුවේ සුබ පැතුම් එකතු කරලා තිබුණු විදිය තමයි දකින්න තිබුණේ. IPL සෙල්ලම් කරලා ලබන අත්දැකීම් වගේම අපේ අයට ජාත්‍යන්තරව මේ ලැබෙන පිළිගැනීමත් ගොඩක් වටිනා දෙයක්. IPL තරගාවලියේ සෙල්ලම් කරන්න අවස්ථාවක් නොලැබුණත් කල්කටා කණ්ඩායම වෙනුවෙන් සංචිතේ හිටපු චාමික කරුණාරත්නටත් මේ විදියටම කල්කටා Facebook පිටුවේ සුබ පැතුම් එකතු කරලා තියෙන විදිය තමයි අපි දැක්කේ. මේ තත්ත්වයක ඉස්සරහට ගිහින් ඊළඟ IPL තරගාවලියට අපේ ක්‍රීඩකයන් වැඩි පිරිසකට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.